මිනිසුන් රැස් දහරින් ඒකාලෝක කරනට පෙරමුණගත් මිෂනාරි තුමන්ලා ගැන තුති පුදමු දෙවිඳුන්ට. ස්වාමීන් වහන්සේ මාගේ සරණ හා ශක්තියයි. ඔබ සැමට සුබෝදෑසනක් වේවා. අද දවස විශේෂ දවසක්. මන්ද පිටකොටුව මෙතෝදිස්ත සභාවේ උපන් දිනය. 204 වසරක් සමරන්නා වූ පිටකොටුව සභාව ගැන අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. විශේෂයෙන්ම අපි ආසියාවේ පළමු වන දේවස්ථානය නිසා මේ දේවස්ථානයේ සියලුම වැඩ කටයුතු ගැන අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්නට යනවා. විශේෂයෙන් මිෂනාරි වෙනු ගැන අපි ස්තුති කරන්නට ඕන, ප්‍රශංසා කරන්නට ඕන. ඒ වගේම දේවගැතිවරු, දේවගැතිවරියන්, ඒ වගේම එවැන්ජලිස්තවරු, එවැන්ජලිස්තවරියන් මේ ස්ථානට ඇවිල්ලා මහත් සේවාවන් කළ ඔවුන්ව අපි මතක් කළ යුතුයි. ඒ වගේම මේ සේවය සඳහා උදව් උපකාර කළා වූ හැම කෙනෙක්ම දැනට කරමින් සිටින අය, ඒ වගේම අපගේ සියලුම සභාවේ ඇදහිලිවතුණු දෙස අපි ප්‍රශංසා කළ යුතුයි. ඒ වගේම මේ ස්ථානය තුලින් කරගෙන යනා වූ සියලුම සේවාවන්, කළා වූ සියලුම සේවාවන් ගැනත් අපි ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු. පුරා 204 වසරක් ස්වාමින් වහන්සේ මේ සභාව රැගෙන ගිහින් තින උන්වහන්සේගේ කරුණාව හා උන්වහන්සේගේ බලය හා ශක්තිය කරණ කොටගෙන අපි ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු, ස්තුති කරමු. උන්වහන්සේ අපගේ මේ සභාව තුලින් හැම කෙනෙක්ගේම ජීවිතවලට දුන්නා වූ ආශිර්වාද, ඒ වගේම හැම කෙනෙක්ටම දුන්නා වූ සියලුම මඟ පෙන්වීම සහ මේ සභාව තුලින් කළා වූ හැම යහපත් දෙයක් ගැනම සමිඳුන්ට අපි ප්‍රශංසා කරමු, ස්තුති කරමු. පිට බොහෝසේ ආදරය කරන ජීවනයේ දෙවි සමිඳුනි, මේ උදෑසන ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනි, ප්‍රශංසා කරනවා. විශේෂයෙන් පිටකොටුව මෙතෝදිස්ත සභාව 204 වන උපන් දිනයේ සමරන අතර මාගේ සම්මිදාණනි, ඔබ වහන්සේගේ ශුද්ධ කරුණාව සහ බලය මේ භූමියට ඔබ ලබා දීලා තියෙන නිසා ස්තුති කරනවා ස්වාමිනි, ප්‍රශංසා කරනවා. විශේෂයෙන් ආසියාවේ පළමු වන සභාව හැටියටත්, ඒ වගේම මේ ස්ථානයේ සුභාරංචි රැගෙන ආවා වූ මිෂනාරිවරු ගැන මතක් කරනවා ස්වාමිනි. ඒ වගේම මේ ස්ථානයේ සේවය කරන්නා වූ, මේ ස්ථානයට සේවය කළා වූ දේවගැතිවරු, දේවගැතිවරියන්, එවැන්ජලිස්තවරු, එවැන්ජලිස්තවරියන් ගැන ඔබ ස්තුති කරනවා ස්වාමිනි. ඒ වගේම සභාවේ සියලුම ඇදහිලිවන්තයන්, මූලිකයන් ගැන ස්තුතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා. ඒ වගේම මේ ස්ථානයේ කළා වූ සියලුම සේවාවන් ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. දැනට කරගෙන යන සියලුම සේවාවන් ගැන ස්තුති කරනවා ස්වාමිනි, ප්‍රශංසා කරනවා දෙවියන් වහන්ස. මේ ස්ථාන කාරණ කොටගෙන ඔබ වහන්සේ කළ සියලුම මහඟු සේවාවක්ම, ඒ වගේම සියලුම ආශිර්වාද ගැන අපි ඔබට ස්තුති කරන අතර, ප්‍රශංසා කරන අතර ස්වාමිනී, ඔබ වහන්සේගේ ජීවමාන කරුණාව, ජීවමාන බලය තවදුරටත් මේ සභාවට සහ සභාවේ සෙනගට ඔබ තබා තිබෙන නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනී, ප්‍රශංසා කරනවා. දයාවන්ත දෙවි සමිඳුනි, මේ සභාව තුලින් ඔබගේ දරුවන්ට කළ සියල්ල ගැන ඔබට අනේක කෝටි වාරයක් ස්තුති කරමින්, ප්‍රශංසා කරමින් ඔබ ඉදිරි අපි යටත් වෙන්නේ, කැප වෙන්නේ ජේසුස් වහන්සේගේ අති උතුම් නාමයේ කාරණ කොටගෙනය. ආමේන්. Yeah.
ලියවිල්ලට අහුන්කන් දෙමු. 1 කොරින්ති 13 වන පරිච්ඡේදයේ 13 වන පදය. ඇදහිල්ල බලාපොරොත්තුව හා ප්‍රේමය සදාටම පවතින ධර්මතා තුනකි. මෙන් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමය. ආමෙන්. ප්‍රාඥා කරමු. දෑබර ස්වාමිනී, ඔබ වහන්සේගේම බලවත් වදන් දෙසට හැරි බලන්නට අප සැම දෙනාව ඔබ වහන්සේ සූදානම් කළ මැනව. පුරා 204 වසරක් තුල ඔබ වහන්සේ සමග පෙරට යන ගමනේ ඔබ වහන්සේට තුති පුදන්නට අපට අවස්ථාව දුන මැනව. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ප්‍රේමයෙන් බලාපොරොත්තුවේ නව මාවතකට ඇදහිල්ලෙන් පිවිසෙමු. කිතුතුමාගේ උප්පත්තිය සමරන්නට හරසරින් සූදානම් වෙන්නා වූ මේ කාලය තුලදීම ආසියාවේ පළවෙනි මෙතෝදිස්ත දේව මැදුරේ 204 වෙනි සංවත්සරයේ සමරන්නට සමිඳුන් දුන් ආශිර්වාදය ගැන අපි සමිඳුන්ට තුති පුදමු. ප්‍රේමේ මහඟු දායාදෙන් අප සැම දෙනාව උන් වහන්සේ පුරවලා තිබෙනවා. එනිසා බලාපොරොත්තුෙන් යුතුව ඒ ප්‍රේමයෙන් පිරෙන්නට සමිඳුන්ගේ සහාය අප සැම දෙනාටම උන් වහන්සේ ලබා දෙනවා. විමුක්ති දායකයන්ව කුස දරා ගන්නට මරියතුමිය දේව හඬට අවනත වුණා. මේ විමුක්ති දායකයන්ව කුස දරාගෙන සැම දෙනාට සහයක් වෙන්නට බලාපොරොත්තුවක් වෙන්නට නව මාවතක් ලබා දෙන්නට අභියෝග මැද ඒ දේව හඬට කීකරු උනා වූ මරියතුමි ඒ විමුක්ති දායකයන්ව සුරක්ෂිත කරන්නට සූදානම් වුණා. එවැගේම මේ ගමනේ අපි තව දුරට කල්පනා කරලා බලද්දී ඒ විමුක්ති දායකයන්ගේ සුභාස්න මුල් කරගෙන තම ජීවිතය වෙනස් කරගත්තා වූ ජෝන් වෙස්ලිතුමාගේ ජීවිතය එවැගේම එතුමාගේ සේවය තුලින් තව දුරටත් බොහෝ දෙනෙකු ගොඩනගන්නට සුභාස්න තුල ඔවුන් පෝෂණය කරන්නට එතුමාගේ මෙහෙය ඉවහල් වුණා. ගින්නෙන් ඇදගත්තා වූ පෙනෙල්ල සුභස්නේ ගිනිදළු දසත පතුරු වන්නට එතුමාගේ නිහතමානී කැපවීමේ ඇදහිල්ලේ සේවය ආදරයෙන් පුදන්නට සූදානම් වුණා. එනිසා ජෝන් වෙස්තුමා කියනවා ලෝකය මාගේ කෙතයි කියලා. ඒ කෙත තුල සුභාස්න පතුරුවමින් සෑම දිනාව එක්සත් කරන්නට සෑම දිනාව ගොඩනගන්නට සෑම දිනාව බලෙන් පූර්ණ කරන්නට ජෝන් වෙස්තුමාගේ මෙහෙය ඉතාමත් අර්ථවත් වුණා. මේ සුභාස්නේ බීජ අප ලක්බිමේ පතුරුවා හරින්නට ඒ ජෝන් වෙස්තුමාගේ මිතුරු ධර්මාචාර්ය කෝක්තුමාගේ මුල්වීම ඉවහල් වෙනවා. එදා එතුමාගේ තිබුණා වූ කැපවීම සේවයට තිබුණා වූ ලැබිකම දේව ගරුබිය ඒ වගේම යුරෝපයට නැසිලා ආසියාවට ජීවත් වෙන්නට එතුමා තුල තිබුණා වූ තද ඇල්ම නිසා මහත් පීඩා මැද්දේ අභියෝග මැද්දේ සුභාස්නේ බීජ අප ලක්මිමේ රෝපණය කරන්න පෙරමුණ ගත්තා වූ ධර්මාචාර්ය තෝමස් කෝක් දේවගැතිතුමන් එතුමාගේ විශ්‍රාම යන අවධියේදී සේවය සඳහා තව දුරටත් උනන්දුවෙන් යොමු වෙන්නට සූදානම් වෙනවා. වයස අවුරුදු 66යි. අතේ මුදල් නැහැ. භාෂාව දන්නේ නැහැ. ඒ වගේම දුෂ්කර මුහුදු ගමනකට සූදානම් වෙන්නට තිබුණා. මේ සියල්ල මැද්දේ බාධාවන් ආවත් එතුමාව නවත්වන්නට
ඒ මහා මන්ත්‍රණ සභාව සූදානම් වුණා. යාඥාවෙන් යුතුව ඇදහිල්ලේ ගමන පොරබැදීමෙන් යුතුව දෙවි සමිඳුන්ගේ සහාය මැද ජයග්‍රහණය ලැබනවා. එතුමාගේ කැපවීම තිබුණා, එතුමාගේ තද ඇල්ම තිබුණා. දුෂ්කර මුහුදු ගමනේදී ස්වාමින් වහන්සේ තුල දිවි ඇරඹුවා. එතුමා සමග පැමිණියා වූ අනිකුත් මිෂනාරි තුමල්ලා අපගේ ලක්බිම වෙත පැමිණෙන්නට ඇදහිල්ලේ ගමනක යෙදෙනවා. අපට දැන් නැත්තේ කිසිවක් නොවේ. අපට ඇත්තේ ඇදහිල්ල තුල ඉදිරියට යන්න කියලා ඒ මිෂනාරි තුමල්ලා එදා කතා කරගනු ලැබුවා. 204 වසරක් සමරන්නා වූ මේ මොහොතේදී අපි හැරිලා බැලුවටින් අපට තිබෙන්නේද ඇදහිල්ලේ ගමන. ඒ ඇදහිල්ලේ ගමන සමිඳුන් සමග පෙරට යන්නට උන්වහන්සේ අපට ඇරයුම් කරද්දී බාධා පරීක්ෂා මේ සියල්ල බිඳ දමමින් සමිඳුන්ගේ දෑත එල්ලමින් පෙරට ගමන් කරන්නට අපට අවස්ථාව ලැබෙනවා. එෙහිදී මුලින්ම ඒ ධර්මාචාර්ය කෝක්තුමා කිව්වා වූ වදන් වලින් අපි ශක්තිමත් වෙමු. යුරෝපයට නැසී ආසියාවට ජීවත් වෙන්නෙමි. එදා එතුමා ගත්තා වූ ඒ තීරණය හමුවේ අද ලක්බිමේ අපි මෙතෝදිස්සයන් හැටියට ඵල දරන්නා වූ අය හැටියට ජීවත් වෙන්නට යද්දී සේවය කරන්නට යද්දී අපට පැමිණෙන බාධා හමුවේ අපි නැගී සිටිය යුතු වන්නේ ඒ සුබ අහස්නේ ගිනි දළු ලොවට රැගෙන යන්නට අපව දිරිගන්වන නිසායි බලගන්වන නිසායි අපි ජීවත් වෙන්නා වූ මේ කාලය තුලදී අපි නත්තලට හරසරින් සූදානම් වෙන්නට යනවා මරියතුමිය එදා යෝසෙප් තුමා සමග ගැලවුම් කරු කුස දරාගෙන එතුමාව සුරක්ෂිත කරන්නට අභියෝග මැද්දේ බාධා මැද්දේ පීඩා මැද්දේ බලාපොරොත්තුෙන් යුතුව ඉදිරියට ගමන් කරනවා. එවැගේම එදා මිෂනාරි තුමන්ලා ගැලවුම් කරුවාණන්ගේ දහමේ පණිවිඩය සුරක්ෂිත කිරීම පිණිස අභියෝග මැද්දේ පීඩා මැද්දේ බාධක මැද්දේ පෙරට ආ ගමන නිසා සුභාරංචියේ දායාදය අපට උරුම කර දීලා තිබෙනවා. අපට මේ අවස්ථාවේදී අමතක කරන්නට නොහැකි වෙනවා. පළවෙනි ධර්ම දූත ගමනට සහය නුදුන්නත් සහභාගී නොවුනත් දෙවෙනි ගමනේදී මේ ඒ ධර්ම දූත ගමනට එක්ුණා වූ හාවර්ඩ් තුමා ගැන එතුමා තුල තිබුණා වූ ඒ ස්ථිරත්වය එතුමා තුල තිබුණා වූ කැක්කුම එතුමා තුල තිබුණා වූ දේව බය නිසා මේ ස්ථානයේ මහත් වූ මෙහෙයක් කරන්නට එතුමා අප කැපවීමෙන් යුතුව ක්‍රියා කරනවා කුලියට ගත්තා වූ නිවසක ඒ නමස්කාර මෙහෙය පවත්වාගෙන යනු ලැබුවා ඒ නිවස අලුත් වැඩියා කරන්නට විශාල මුදලක් වැය වෙනවා නමුත් ඒ විශාල මුදල වැය කරනවට වඩා නව දෙව්මෙදුරක් ඉදි කරන්නට අවශ්‍ය බව තදින් සිතට දැනුණ අතර එතුමා ලක්බිමට පැමිණෙද්දී රැගෙන ආවා වූ දේවස්ථාන සැලැස්මානුව දේවස්ථානයක් ඉදි කරන්නට සූදානම් වෙනවා එංගලන්තයෙන් මුදල් ඉල්ලා යැව්වත් ඒ මුදල් නොලැබුණත් අධෛර්යයටපත් නොවි තම අත තිබුණා වූ මුදලෙන් තම පෞද්ගලික මුදලෙන් මේ දේවස්ථානයේ ඉදි කරන්නට සූදානම් වෙනවා එතුමාගේ මෙහෙය අපට අමතක කරන්නට බෑ අපි එතුමානන් ගැන දෙවි සමිඳුන්ට ස්තුති කළ යුතුව තිබෙනවා ලස්සන දේශනා කෙටි දේශනා හරවත් දේශනා තුලින් සෑම දිනව පෝෂණය කළ ලැබුවා වූ එතුමාගේ බිරිඳ සෑම විටම එතුමාට සහාය දක්වමින් අනගි බයිබල් පාසලක් සදන්නට ඇගේ ක්‍රියාකාරීත්වය මුල් වෙනවා එනිසා ඔවුන්ගේ සේවය ඔවුන්ගේ කැපවීම ඔවුන්ගේ ආදරය දකිමින්
මේ ස්ථානය ගැන අපි දෙවිඳුන්ට තුති පුදද්දී ඔවුන් තුල තිබුණා වූ ඒ නිහතමානී ගුණාංග අපගේ ජීවිත තුලට ඇතුළත් කරගන්නට අදාළ කරගන්නට අප කල්පනා කළ යුතුව තිබෙනවා ගැලුම් කරුවාණන්ගේ ප්‍රේමයෙන් අපව වට කරගෙන තිබෙනවා ඒ ප්‍රේමය නිසා බලාපොරොත්තුෙන් පූර්ණ වූ ජීවිතයක් ගත කරන්නට බලාපොරොත්තුව රජ කරවන්නට ඒ සම්විධානන් වහන්සේ නිරතුරුවම අප ඉදිරියේ ක්‍රියාත්මක වෙමින් අපව පෙරට රැගෙන යනු ලබනවා බලාපොරොත්තුෙන් පිරුණු අපව සමාජයට යොමු කරද්දී නව මාර්ගතකට අපව රැගෙන යද්දී සේවයේ මාවතට අපව යොමු කරද්දී වැයවීම කැපවීම අපගේ ජීවිත තුලින් විදහා දැක්විය යුතුව තිබෙනවා අතීතයේ දෙසට අපි හැරිලා බලද්දී ආශිර්වාදලත් මෙහෙයක් මේ ස්ථානේ ඉතු වෙලා තිබෙනවා ඒ වගේම මෙහි පන්නරේ ලැබුවා වූ බොහෝ දිනෙකුව අපට හමු වෙනවා එනිසා සෑම විටම අපි දෙවි සමිඳුන්ට ස්තුති කළ යුතු වන්නේ අතීතයේ සිදු වුණා වූ ඒ මෙහෙයන් තවදුරටත් ඉදිරියට රැගෙන යන්නට ගිලිහි ගියා වූ මෙහෙයන් නැවත ඉටු කරන්නට ඒ වගේම වෙනදටත් වඩා නව අරුතකින් යුතුව නව මෙහෙයන් අපගේ අතින් ඉටු කරන්නට ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහාය පතන්නට වරක ජය පරාජය හමුවේ සේවාවන් ඉදිරියට රැගෙන ගියා ගොඩ නැගීම් කඩා වැටීම් ඔස්සේ සේවාවන් ඉදිරියටම රැගෙන ගියා නමුත් නැත්තටම නැති වුණේ නැහැ කුමන හෝ බීජයක් තුලින් නැවත රෝපණය වෙමින් ඉදිරියට ගමන් කරනු ලබනවා 1861 නිකල්සන් ලියා තිබෙන ආකාරයට අපට ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම අවශ්‍යයි ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම මේ ස්ථානය පුරා මහා පුදුමාකාරයෙන් පිරී ඉතිරි ගෙහින් තිබෙනවා අපි හිතුවනම් පරාජය වෙලා කියලා කඩා වැටුණා කියලා ඒ දේ නෙවෙයි අප දකින්නේ ශුද්ධාත්මයන් වහන්සේ උන් වහන්සේගේ වැගිරීම මේ ස්ථානයේ පුරාවට තබා තිබෙන නිසා ඒ සේවය ඉදිරියට කරගෙන යන්නට ශක්තිය ධෛර්යය නොපිරිහෙලා සෑම දිනාට දායාද කරලා තිබෙනවා අතීතයෙන් පන්නරයක් ලැබුවා වූ සෑම දිනා ශුද්ධාත්මයන් වහන්සේගේ බලපෑමෙන් බෞතිස්මය නැමැති ගින්න අපට අවශ්‍ය බව අද්දුටුවා එනිසා ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පිරෙන්නට අපි සූදානම් වෙමු ශුද්ධාත්ම වැගිරීම තුල ජය ලබන්නා වූ අප බලාපොරොත්තු සුන් වුණා වූ සෑම මැදට බලාපොරොත්තු රැගෙන යන්නට උත්සාහ කරමු කඩා වැටී තිබෙන්නා වූ තැන් ගොඩ නගන්නට සූදානම් වෙමු ඉරුණු සමාජය එළලන්නටත් බිඳුනා වූ සමාජය සකසන්නටත් අපට අභියෝගාත්මක මෙහෙයක් සමිඳුන් දෙන්නට සූදානම් වෙනවා අපි නත්තලට සූදානම් වෙනවා ඒ වගේම කොවිඩ් වසංගතය නිසා පීඩා විඳින සමූහයක් මැද මේ කාලය තුල අපගේ මෙහෙයන් ඉටු කරන්නට සූදානම්ව සිටිනවා ඒ වගේම අපගේ ආසියාවේ පළවෙනි දේව් මැදුරේ මිතෝදිස්ත දේව් මැදුරේ 204 වෙනි සංවත්සරය සමරන්නට දෙවිඳුන්ට තුති පුදන්නට අපි සූදානම් වෙනවා පීඩාව අප ළඟයි පීඩාව අප ළඟ තිබුණත් ඒ පීඩාව දරන්නට සහාය දෙන්නා වූ යේසුස් වහන්සේ ඒ පීඩාවටත් වඩා අප ළඟ සිටමින් අපට සහාය දෙන්නට යනවා එනිසා අප ළඟ සිටින යේසුස් වහන්සේව අපේ සිතේ රජු හැටියට පිළිගෙන අපගේ සිත නැමැති ගවලෙනේ ඒ රජුට ඉපදෙන්නට ඉඩ සලස්වමින් ඒ යේසුස් වහන්සේ සමග ප්‍රේමයෙන්
බලාපොරොත්තුවෙන් ඇදහිල්ලෙන් නව මාවතකට ගමන් කරන්නට උන්වහන්සේගේ සහාය ශක්තිය අපට නිරතුරුව ලබා දෙන සේක්වා. දෙවනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය ලෙස අන් සියල්ලන්ටම ප්‍රථම ක්‍රිස්තුස් වහන්සේගේ සුබ අස්න රැගෙන ඔබ වෙත පැමිණි අය අපි වෙමු. අපි ආඥා කරමු. සමිඳුනි ඔබ වහන්සේට ස්තුති. පුරා වසර 204ක් තුල ඔබ වහන්සේ අපව දරාගෙන පැමිණීම ගැන මිෂනාරිතුමන්ලා ගැන උන්කලාව මෙහෙය ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙද්දී විශේෂයෙන් හාවර්ඩ් තුමාගේ සේවා ජීවිතය තුල කැපවීම තුල අපට අභියෝගයක් ලබන්නට දුන් අවස්ථාව ගැන ස්තුතියි. අපෙන් ගිලිහුණා වූ මෙහෙ නොපිරියලා ඉටු කරන්නට ඔබ වහන්සේ සමග පෙරට ගමන් කරමින් සහය දෑතක් අන් අය වෙනුවෙන් පුදන්නට මේ මොහොතේ අප සැම දෙනාට පීඩ දුන මැනව දෙවි ස්වාමිනී පීඩාවට හසු වී සිටින්නා වූ සැමට සහනය රැගෙන යාම පිණිස ඔබ වහන්සේ අනගි භාජන ලෙස අපව පාවිච්චි කළ මැනව යේසුස් වහන්සේගේම නාමයේ ආමේන්.
දේව අනුග්‍රහයට අහුන්ගන් දෙමු. දැන් අපගේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පියව දෙවෙන් වහන්සේගේ ප්‍රේමයද සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද අපි සමග වේවා.